අපි අල්ලගත්තු කකුලුව දෙන්න. හැබැයි නිකන් අල්ලුවත් නෙමෙයි මේක අමුතුම ක්‍රමයක්. ඉරට්ටයි තංගුසයි භාවිතා කරලා අල්ලපු ක්‍රමය. අපි කකුලුව ගත්තා. අන්න යාළුවනේ මේ බලන්න මේ. රවාටි කෑල්ලකොත් එක තමයි. හවාටිත් එක්කම තමයි හක්. එයා කකා ඉන්න කෑම නේද? ඔයා කකා තමයි ඉඳී තින්නේ. මේ බලන්න යාළුවනේ කකුලුව මේ ගෑනු සතෙක් වගේ නේ. එයා ගෑනු සතෙක්. එයාගේ අඬු දෙක සම්පූර්ණයෙන් එයාගේ අඬු දෙක අකුලනවා නේ. මේක තමයි ගැට ගහේ. ඉරට්ටට පැටලිලා දිනේ අකුල. තොණ්ඩුර වැටලා ඉන්නේ නේ. හරි එහෙනම් ගම්ක බලන්න. සැහැන්ද ඔට්ටු එන්න ඕන බා. අර ගොඩක් දුරට අරින්න කරන්න බලනවා කකු. යා යාළුවනේ ඉස්සම් බිත්තර දැකලා නැත්තම් බලාගන්න ඉස්සෝ බිත්තර මේ විදියට තමයි කලපුවේ තියෙන්නේ තනිකර ජෙලි ජෙලි ගුලියක් වගේ මේ දැල කනවා කියන්නේ මේ ගණන් මේ කන්නේ මේ දැල තින් කන එක මහලු කුඩිය නෙමෙයි කවටි කන කකුලුවට මේ දැල නිකන් කඩු ගැට කරනවා සුරේෂ් අයියේ වැඩ වගේ ගුඩ් මෝර්නින් ගඟ මැද දූපතකට එනකොට සුරේෂ් අයියා දූපතේ නතර වෙගෙන එයාගේ ආදරය බලන්න තියෙන ඔරුවට තියෙන බලා ගන්න කකුලුව ඕන්න කකුලුව එන උඩට කුලේ ඔන්න බලන්න ඉරට්ටයි තංගුසයි භාවිතා කරලා කකුලුව අල්ලන විදිය සුබ දවසක් එහෙනම් මම පටන් ගන්නද රයිට් මොකද්ද ඔයගොල්ලෝ ඔය මේ මොකද්ද මේ ගහන ගේම් එක පොඩ්ඩක් අපිට කියන්න පුළුවන්ද මේ තියෙන්නේ තංගුස්ස ඔව් මේ තමයි තොණ්ඩුව ඔව් දැන් අපි දානවා මේ මේකට ඉරට්ට මෙහෙම අස්සේ ඔව් ඉරට්ට දාලි වරලා එළියට එනවනේ ඔව් කටින් අය පැද කරනවා ඔව් පැද කරලා ඉවරලා දැන් මේක දැන් තියෙන්නේ මෙහෙම විලාගෙන ඔව් විලාගෙන යන්න තමයි තියෙන්නේ ආ ඉරට්ටට තංගුස විලාගෙන විලාගෙන යන්න යනවා එහෙන් පස්සේ මුලට මෙනවනේ ඔව් මුලට ආපුවාන් පස්සේ අපි ගණගෙන දානවා ගැටය මේ විදියට ඔව් ආදි වෙරලා අනිත් පැත්තට ආයේ මෙහෙම කරකොල ගන්නවා ආ මේක කරකොල අරගෙන මෙහෙම තොණ්ඩුව දානවා ආ තංගුසේ තියෙන තොණ්ඩුව එකට දානවා නේ මේ විදියට තමයි තොණ්ඩුව සෙට් වෙන්නේ රයිට් මේක දැන් අපි අරගෙන අකුළු වගේ වලට දානවා අකුළුවට දානකොට මේ විදියට හරි දතට හරි අන්නතර හරි මෙහෙම වැටෙනවා එතකොට තමයි මේ අකුලාව කොහොම හරි ඔබට පටල ගන්නවා නේ. ඔව්. ඊට ලරගෙන උස්සලා ගන්නවා. සාමාන්‍යයට දෙන්නෙක් ඉන්න වෙලාවල් තියෙනවා. ඔව්. ජෝඩි ඉන්න වෙලාවල් තියෙනවා. ආ එක ගුලක. ඔව්. ඒ වනාට ගියමත් ගිය සම අල්ලන්න වෙන්නේ. අල්ලන්න වෙන්නේ. මේ අයිනේ වලක් තියෙනවා මේ කල්ලා. දැන් අපි ඔන්න එහෙනම් අපි දැන් වැඩේට බහින්න යන්නේ වැඩි කතා බහක් නැතුව කෙලින්ම අපි වැඩේට බහිමු. ඔන්න යාළුවනේ ඔයාලට මම පෙන්වන්න යන්නේ ඉරට්ටයි තංගුසයි භාවිතා කරලා කකුලුවෙක් අල්ලන්නේ කොහොමද කියලා. ඒකට සුපිරිම වැඩකාරෙක් තමයි අපේ සුලෝචන. ඔන්න එනවා සුලෝචන ගේමට එන්ටර් වෙන්න යන්නේ. යනගේ ඔහේ රට්ටක් කරන්නේ. ඉරට ඇති වෙයි නේ අපිට නේ. මං කැඩුවෙත් නෑ. මේක අපි යන්නේ අගිස්ස ගේමක් කොහොම. මේක දාලා අගිස්ස ගේමක්. අගිස්ස තමයි හපුරට මනාරක්. කරුලේ අපිට ජනකයාත් පහතින් හම්බේ දැන්නේ ජනකේ ගියා දැන්නේ බලලා ඒ කොනට සිවි මේ හරි විදියට දාගන්නවා සිවිඳුම තැන අයින් කරලා දානවා නේ ඔගේ දතට හරි අණ්ඩට හරි පස්තර හරි වලට 10 වෝල්ට් චර තමයි වැටෙන්න ඕන. එතනින් යා ලොකුවට වැටුණොත් ඔය කාල ගත්තකි. කකුලට 10 වෝල්ට් කකුලයි කොහෙට හරි මේ තොණ්ඩුව වැට ගන්න ඕන. වැටනා වගේ අපිට අක් ගහලා අත තියාගන්නත් බලන්න ඉන්න ඕන. මේ හපන්න බලන්න. අර ගොඩක් දුරට අරින්න කරන්න බලනවා කකුල්. යා ඉන්න මම ඉස්සරහට එන්න. වාහ් මාර්ගවත් ටික. අපිට මේ
වගේ පාරවල් තියෙද්දි අපි ලේසි යන්නේ. ඔව්. ඕ අස්සෙත්තුව යනවනේ. යනවා කියන්නේ මම එහෙම ගොඩක් දුරට යවින් නෑ ඕගොල්ලෝ. මේ පන්නමර රෑනේ තමයි. සැහැන්ඩ ගේමක් දෙන්න ඕන නේද? මේ බලන්න වතුර පාරත් එක්ක මේ කඩොල් මුල්ලස්සේ රිංගගෙන ඒ කඩොල් කකුලුවේ ඉන්න ගුල් හොයලා සැහැන්ඩ මහන්සියක් වෙන්න ඕන මේ සුලෝචනලා මේ වැඩේ කරන්න. දැන් සුලෝචන මේ කකුලුවේ ඉන්න ගුල් එහෙම ඔයාලා තමයි දන්නේ නේ. මතක තියන් ඉන්නේ නේ තියෙන තැන් සෙට් එක. අපි පන්නම් බානවනේ. පන්නම් බානකොට ඉස්සරහට ගුල් සෙට් වෙනවා අපිට. අපිට අලුත් අලුත් ඒවා සෙට් වෙනවා සෙට් නම් අපි අලුත් මතක තියාගෙන ඉන්නවා නේ. ඔව්. ගොඩක් මේක මේ විරෝධයිනේ මේ වැඩේ කරනක. ඔව් නේ. විරෝධ වගේ නෙමෙයි ඉතින් පවාට් ඉන්න කැපෙනවා. ඔව්. ආරක්ෂාව ගැනත් හිතන්න ඕන නේ. ඔව් ගොඩක් දේවල් වෙනවා. කොහොමරි අර පවාට් ඉන්න කොච්චර කැපුණා කවන්නේ හකුලේ කවුච් එක මර ඔක්කොම පස් ඉවරයි. ආ. ඒ දන්නවනේ මෙච්චර ගණක් හම් වෙනවා කියන්නේ. ආ ආ. මේ තවත් තැනකට ආවා. මේ මෙතනට කියන්නේ මොකක්ද? මෙතන මේ 22 කියන්නේ මේකට තමයි. ඔය 22 පිටුනේ කියලා තමයි කියන්නේ. දැන් යවිදලා අපි ඔහොම ආ බලාගෙන මේ මුල් තියනනේ මේවල මේ ඇනෙන. එයා අපි දැන් මේ කොරුව තල්ලු කරගෙන ගොඩ බිමකට ආවා. දූපතකට දූපතකට දැන් අපි ඇතුල් වෙලා ඇවිදලා පයින් ගිහිල්ලා බලන්න යන්නේ කකුලුව ටිකක් ඉන්නදද. එච්චර ලේසි පහසු වැඩක් නෙමෙයි කකුලියක් හොයා ගන්නවා කියන එක. සැහැඬ මහන්සියක් වෙන්න ඕන. ඔය ජනකලා සුලෝචනලා මෙන්න මේ විදියට තමයි මේ රස්සාව කරන්නේ. අපි බලමු ගිහිල්ලා ඉදිරියට. දැන් අපි තැන් දෙක තුනකට බැලුවා. ඒ තැන් දෙක තුනේ කකුලුව හිටියේ නැහැ. දැන් මේ අපි තව තැනක් හොයාගෙන යන්නේ මේ දූපතකට එන්න. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති ජේසුතුමන්ගේ පිළිරුවක් තියෙනවා ඇති. මේ අපි මේ දූපතේ දැන් මේ වඩදිය වෙලාවේ වතුර පිරලා තියෙන්නේ මේ දූපතට. මේක බාධිය වෙද්දී මේ වතුර ටික සේරම මෙතනින් ඉවත් වෙලා මේක සම්පූර්ණ ගොඩ බිමක් බවට පත් වෙනවා. සාමකට්ටි සුබිත්‍තර දැකලා නැහනේ. ඔව්. සුබිත්‍තර සාමකට්ටි දැකලා නැහැ. කොටි මොකොත් ඒක සාමිනි කට්ටි ඉස්සෝ කෑවට සුබිත්‍තර දන්නේ නැහැ. ඔව්. මේ තමයි සුබිත්‍තර. කොහ මට පොඩ්ඩක් අරන් පෙන්නන්න පුළුවන්ද? ඉස්සෝ බිත්තර. ඔන්න යාළුවනේ ඉස්සෝ කෑවට ඉස්සෝ බිත්තර දැකලා නැහැ නේ. මේ ඉස්සෝ බිත්තර. මෙන්න තියෙනවා ඉස්සෝ බිත්තර. මේ බලන්න. මේව තමයි ඉස්සෝ බිත්තර. සේවල සේවල වගේ මේ තියෙන්නේ ජෙලි එක වගේ. මේ තමයි ඉස්සන්ගේ බිත්තර. මේගොල්ලෝ බෝ වෙලා තමයි ඉස්සෝ බවට පත් වෙන්නේ. මේ තියෙන මේ තියෙන්නේ. අන්න. මෙන්න යාළුවනේ ඉස්සන් බිත්තර. දැකලා නැත්තම් බලා ගන්න ඉස්සෝ බිත්තර මේ විදියට තමයි කලපුවේ තියෙන්නේ තනි කර ජෙලි ජෙලි ගුලියක් වගේ. මේක හෙලෙද්දි මේ බලන්න මේ පේනවනේ දැක්කද? ඔන්න ওই විදිය තමයි ඉස්සම් බිත්තර තියෙන්නේ මේ කලපුවේ. දැන් ওই ඉස්සෝ දාපු බිත්තරේ ඕක මෝරලා පැටව් ආවට පස්සේ තමයි ඉස්සෝ අස්වැන්න ලැබෙන්නේ මේ දීවරෙන්ට. පේනවද දන්නේ? ගොඩක් තියෙන්නේ ගොඩ තැන් තැන් වල. ඔන්න ඒ වතුරේ තැන් තැන් වල ඉස්සම් බිත්තර මෙහෙම දකින්න ඕන. ඒක තිබුණ නෑ. ඒක ඉතරයි තියෙන්නේ. ඔව්. මේ බලන්න. මේ මෙතනක් තියෙනවා. ඉස්සම් බිත්තර හැම තැනම මේ දූපතේ හැම තැනම වගේ ඉස්සම් බිත්තර තියෙනවා. විශාල ප්‍රමාණයක් අනන්ත ප්‍රමාණයක් ඉස්සම් බිත්තර තියෙනවා. මේවා ඉතින් මෝරලා පැටව් බවට පත් වුණාට පස්සේ තමයි අස්වැන්නක් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ දූපතේ හැම තැනම ඉස්සම් බිත්තර තියෙන ඉතාමත් ගොඩයි. අඩියක්වත් ගැඹුරු නෑ වතුර ප්‍රමාණය. මේ දූපතට අපි ඇවිල්ලා ඉන්නේ. කාලයක් එනවා මේ වතුර අඩුවලා යන්න මේක. කාලයක් එනවා. ඒතර මේ කාලයක් එනකොට මේ වතුර ඔක්කොම පිදින්න ඉස්සරි මේ ඉස්ස ඔක්කොම යනවා. ගැඹුරට යනවා. ඔව් ගැඹුරට යනවා. පොඩි පොඩි ඉස්සු පෙටව. දැල්මඩ තමයි මේ වතුර තියෙන්නේ. මේ වඩදියට තමයි නේ. ඔව්. උඹා තියෙන්නේ නැත්තම් මේ උරුවක් උනත් මේ අරන් යන්න බෑ. අරන් යන්න බෑ. මේ උරුව අපිට එහෙම දාගෙන අපිට එහෙම ගොම් බාන්න පුළුවන්. ආ. කකුලේ කාරලා මේ ගිය එකක් මේ. මේ කකුලේ කාරලා හිටිනවා. ඒ කියන්නේ සාම රෑ කාලේ එනවා මේ කකුලුව. රෑ කාලට ඇවිල්ලා මේක ආරනවා. උර ආර ආර ඇති වුණා පසු යන්න යනවා. මේ කකුලුව අතහැරලා දාලා ගිය කකුලුව ලක් නේ. ඔව්. මේකේ හඳුන් දිවියකුත් ඉන්නේ. හඳුන් දිවියක් ඉන්නවද මේ දූපතේ? ඔව් මේකේ ඉන්නේ ඌ තනියම ගැවෙන වෙලාවට තමයි ගොඩක් පහක් කියන වෙලාවට එළියෙන්නේ. ආ ඔයි දු. තවත් එකක් දැක පන්නවට. ආ රෑද? ඔව් මේ කඩේ ගහේ ඉති. හඳුන් දිවියව? ඔව් හඳුන් දිවිය. කහ පාටයි කළු කොට්ටක් තියෙන තරගේ තුන්ක වගේ ඌනේ. මේ බාණ්ඩ ලොකු කඳු වගේ ඝන කැලෑව වගේ තියෙන්නේ. ලස්සන බලන්න කොච්චර ලස්සනද කියලා කඩොල් ගස් වලින් ආවරණය වෙච්ච මේ කලපුව.
අංගර ඉස්සල්ලා කිව්වා වගේ මේ තියෙන ජේසුතුමන්ගේ පිළිතුර. බලන්න මේ කලපුවේ මැද මේ ඝන කලාවේ මැද ජේසුතුමන්ගේ පිළිරුවක් නිර්මාණය කරලා තිනවා. මේ දීවරයෝ 99%ක්ම කතෝලිකයෝ ඉන්නේ. මේ ඒගොල්ලන්ගේ වැඳුම් පිදුම් සඳහා තමයි මේ පිළිරුව නිර්මාණය කරලා තියෙන්නේ. මේ බලන්න මොන තරම් ලස්සනද කියලා. ඒක සත්තුන් සිව්පාවන්ගෙන් ආරක්ෂා වෙන්න දැලක් ගහලා තියෙනවා. බලන්න මොන තරම් ලස්සනට නිර්මාණය කරලා තියෙනවද කියලා. අපි ඒකත් බලන ගමන් එහෙනම් අපි ඉදිරියට යමු. මේක ඌරි. මේක සතෙක් ඉන්නේ. මේක ඇතුලේ සතෙක් ඉන්නේ. මූ කවාටි වලින් හදාගත්තු එකෙක් මූ. මූ ඇවිදිනවා. හරිද? සාමාන්‍ය කටි මූ කනවත් එක්කයි මේ මේ හරි මේ අනේක මෙයන්. දැන් මූට පණ තියෙනවා. පණ පිටින් ඉන්නේ කියලා නේද? ඔව් පණ පිටින්. එයා කකුල් දාලා ආරු දාලා ඉන්නේ. නතර කිව්වා. ඔන්න යාළුවනේ කකුළු වලක් අපිට හම්බුණා. සුලෝචන දැන් ට්‍රයි එකක් දෙන්න යන්නේ මේක. මේ දාන්න. එයාගේ මේ ඉරට උපකරණේ භාවිතා කරලා. අපි සාමාන්‍යයෙන් මේව දෙයක් තියෙනවා මේ දැන් මේ 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 වල මෙතනින් වුණාට තාමන මෙතනින් වලක් එනවා. අපි සාමාන්‍ය පන්දම් පාරක් එන පොරුව මෙතනින් හවලගේ හොත් මෙතනින් කකුව එන වෙලාවල් තියෙනවා. ආ වල දෙපැත්තෙන් දෙපැත්තෙන් එලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙන් හාරනකොට එයාගේ වල එතනින් කැඩෙනවා. පසනේ. කකුල නැහැ වගේනේ. වල හාරලා දින කකුල. එසේ මෙසේ ලේසි වැඩක් නෙමේ. කලපුව පුරාම තනින් තන ඇවිද ඇවිද හොයන්න ඕන කකුලුව ගුල්. මාළුවෙක් ගහා වගේ නේ අතන. යාර අතන ගොඩ පැටව වර ඉස්සිරා දිහේ විසිදල් ගහනවද? එතනට යංකෝ. එතන විසිදල් පාරක් ගහනවද? ගොඩ පැටව රෑනක් ඉන්නවා විසිදල් පාරක් ගහමුද? විසිදල් ගහමුද? ගහමු විසිදල් පාරක් ගහලා පෙන්නන්නකො. ඔන්න යාළුවනේ අතන කොනේ පේනවා ඇති ගොඩ පැටව රෑනක් ඉන්නවා. සාමාන්‍යයෙන් මේ එක්කල හුවෙන් විදියට ගහනවා. ඔන්න සුලෝචන විසිදලා ලෑස්ති කරගෙන වැඩේට යන්නයි යන්නේ. අපි හිමීට ළඟට ගිහිල්ලා බලමු කොහොමද වැඩේ කරන්න කියලා. මේ කකුළු අල්ලන අතරතුරේ මේ දේවලුත් ඒගොල්ලෝ කරනවා. විසිදල් දානවා. ඒ එයාගේ යන අතරතුරේ එයාට හම්බ වෙන මාළු මරන්න අවස්ථාවක් හම්බුනොත් මාළු මරා ගන්නවා. කකුළුව මරන්න අවස්ථාවක් හම්බුනොත් කකුළුව මරා ගන්නවා. ඒ හැම දෙයක්ම ඒගොල්ලෝ කරන්නේ මේ යන අතරතුරේ දැකපු ගමන් ඒ දැකපු සිද්ධිය සිද්ධ කරගන්නවා ඒගොල්ලෝ. අනේ නා සුලෝචන වතුරෙන් බැහැගෙන විසිදලා දාන්නයි යන්නේ. දීවරය කියන්නේ ඒකයි. ඒ ශනික ඒ මොහොතේ එයාට ලැබෙන අස්වැන්න නෙලා ගන්න තමයි එයා උත්සාහ කරන්නේ. දැන් හිමින් සීරුව පිටිපස්සෙන් යන්නේ. අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. බලමු මාළු හවු වෙලාද කියලා. ඒගොල්ලෝ ශනික දැකපු ගමන් එතනින් අයින් වෙනවා නේ මාළු රෑන. එකෙක් ඉන්න එකෙක් ඉන්න. අපි මෙහෙම කිව්වා. අපි එක වීඩියෝ එක. ඔව්. ආයෙත්. මෙහෙම කියලා. මාළුව විසදලේ තියා ගන්නවද? විසදලේ පේ. මට. එයිද? නෑ අපි එන. විසදලේ ළඟට ලං වෙනවා. අන්න අර සුලෝචනගේ අතේ මාළුවෙක් ඉන්නවා විසදලේ. පේනවද? ඔව් පේනවා. හොඳට පේනවා ඒක. ඔන්න යාළුවනේ මාළුවව විසිදලකට වැටලා තියෙන්නේ. ඒ මොකෙද්ද වැටලා තියෙන්නේ? ගොඩේ. ගොඩේ. හා ගොඩ පැටියෙක්. අන්න මාළුව කැටේකින් අහුවෙන්නේ ඉතින් අර අන්න. මේ මෙයාලට සෙරයාව කියන්නේ. සෙරයාව කියලා කියන ලොකු එක. ලොකු එක. ඔව්. ඇස් අත්ත ඉන්නවා. සෙරයාව ඉන්නවා. එතකොට කතුරු ගොඩ ඉන්නේ. මේ වර්ග දෙයක් මේ ඇවිල්ලා මේ නෝමල් එක. මේක තමයි ලොකු නාම කියලාකට ඇස් අත්තෝ. නේ ආලුවනේ අපි විසිදලා දාලා මාළුවේ කවුනා ගොඩේ. දැන් අපි මූට මොකද කරන්නේ? යව යමුනේ. යවල දාමුද? ඔව්. නේ ආලුවනේ මාළුවව යවා දාන්න යන්න. අපි යවනවා බලන්න. මුලින්ම එකෙක් මැදිනේ. නේ ආලුව යව. එයි අය කඩාගෙන යනවා ඉතින්.
යාළුවනේ අතන මාළු ඉස්සන්ට මාළුවෙක් ගහනවා වතුර පාර මේ පොර කරලා කැලැතිල්ලක් දෙනවා ඔයගලන්ට පේන ඇති අර ඔලු උස්සගෙන එන්නේ ගොඩේ රෑන ඒ අතරතුරේ ලොකු මාළුවෙකුත් ඉන්නවා ඒ මාළු ගොඩේ තමයි ඉන්නේ ලොකු මාළුවා ඒ ගොඩේ අස්සෙම ඒ ලොකු මාළු හුරේනවා පොඩි ඉස්ස පැටව යනකොට එක පාර කාලා යට යනවා ඌ හොඳට රක්කගෙන ඉන්නේ ඒක නයි මුල්ලට වෙලා බලන් ඉන්නේ මාළුවා මාළුව මුල්ලට වෙලා බලන් ඉන්නවා ඉස්ස එනකම් සාමාන්‍ය අයිනිදගේ මේලාට ඉස්ස එනවනේ ගොඩක් රෑට තමයි එන්නේ මේලාට කිසි පොඩක් එනවා එන පෝරුව ඒ ගහන තමයි අපිට රෑට ලාම්පුව දාලා ඕන නම් ඉස්ස අල්ලන්න පුළුවන් වඩදිය ගන්න කාලේ මේ ලාම්පුව දාලා අපිට පුළුවන් රද්දන්ට ඔල්ලන්න දැන් ඔය අපි කලින් අල්ලපු ගොඩයම අපි කලින් ඇල්ලවන ගොඩය ඕකගේ පොඩි පැටව වෙනවා මේ වගේ පොඩි ඇඟිලි තරම් පොඩි පැටයම බිල්ලි කොක්කර දාලා ඔයගේ ලොකු මාළු ඇල්ලුවේ කි. ආ ඒ වගේ ලොකු මාළු අල්ලන්න ගිහුවා. දැලක් කියලාපු කාවියන්නේ. ඔව්. ඔය අටට බස්සන සමහරක් වෙලාවට ඇට්නකුළුන්ට පන්නත් ගහනවා. ඇට්නකුල් පන්නේ. ඇට්නකුල් පන්න ගහනවා. ගොඩය ගොඩය ගහලා පණ පිටින් පන්න ගහන කාරය. යාළුවනේ අපි දැන් මේ විනාඩි 45ක් විතර ඔට්ටු වුණා කකුලෙක් අල්ලගන්න. තවම අපිට සෙට්ුන්නේ නැහැ හරියට කකුලෙක්ව. අපි කොහොම හරි අද කකුලෙක් අල්ලලම පෙන්නනවා ඔයගොල්ලන්ට. අනේ යාළුවනේ සුරේෂ් අයියා ඉන්නවා. සුරේෂ් අයියා සුරේෂ් අයියාගේ ඔරුව හොදමින් ඉන්නවා. රස්සාවට ගිහිල්ලා ඉන්න. අපේ වීඩියෝ වල ඔයගොල්ලෝ දන්නවනේ සුරේෂ් අයියා. අපි හම්බෙලා කතා කරලා බලමු සුරේෂ් අයියත් එක්ක. සුරේෂ් අයියේ වැඩ වගේ. Good morning. අපි ගඟ මැද දූපතකට එනකොට සුරේෂ් අයියා දූපතේ නතර වෙගෙන එයාගේ ආදරය බලන්න තියෙන ඔරුවට තියෙන එයා ඔරුව ලස්සනට සුද්ධ කරලා එහෙම ලස්සනට වැඩේ කරගෙන යන ලස්සන බලන්න කොච්චර ආදරෙන් ඒක මැදලා කරලා පරවුන්ට අල්ලලා තියෙන්නේ මේ අට නගුල් පරවුන්ට කෑමක් මේකක් අල්ලලා මේක මරු කෑමක් සා දුරපලාත වල තියෙනවා මේක ඉතින් මේක අපේ පැත්තේ කඩසර කුදාලා දියන්නේ පට කෑමක් ඉතින් සුරේෂ් අයියා කියන්නේ ඉතින් අනිවාර්යෙන් ගේමට බැස්සොත් වැඩේ දෙනවනේ සුරේෂ් අයියා ගැන දන්නවනේ ඉතින් කට්ටිය අපේ වීඩියෝ දෙක තුනකම ඉන්න අයියා කෙනෙක් තමයි මේ සුරේෂ් අයියා යාළුවනේ මාමා කෙනෙක් අපිට හම්බුණා මාමගෙන් අපි පොඩ්ඩක් විස්තරයක් දැනගමු එයාගේ රස්සාව ගැන පොඩ්ඩක් විස්තරයක් අපි දැනගමු මේ අපි කතා කරලා බලමු මාමත් එක්ක පොඩ්ඩක් කොහමද රස්සාවද මාමේ කොහමද රස්සාව ගියා මාළුගේ ගින්නා මේ ඉතින් ඔය පණපිටින් තිබ්බා පණපිටින් තිබ්බා මාළු ටික ඒ ඔයාට ඇමයිට ගන්න නෑ නෑ හෙට විකුණන්න අද ඉරිදානේ ආ අද ඉරිදානේ නේද ඉරිදානේ ඉඳලා තිබ්බා පුළුවන්ට එන්න දැලක් අරකද ඔව් කොහමද ඔයා කොහමද ඒක කරන්න කියලා අපිට පොඩ්ඩක් විස්තරයක් දෙන්න ඕ මේ කියන්නේ මේ මේක දාලා ඉස්සරහට දාලා එලාන යන එක තමයි තියෙන්නේ ඕකට කකුලුව ටිකව පටල ගන්න එක තමයි කරන්නේ නේ ඔව් කකුලුව මේකට තමයි පැටලෙන්නේ මම සාමාන්‍යයෙන් දාලා පැයක් ඉපස්සේ නෑ 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 දැන් මේක මේ එහෙම එල්ලලා තියන්න බෑ කකුලුවන්ට දැන් සාමාන්‍යයෙන් අපි එලන්නේ බාදී අඩු වෙන නේද වැඩිදී බාදී කියන්නේ වැඩිදී දැන් බාදී සැරට තියෙන වෙලාව බෑ එලනවා කියන්නේ අඩු වෙන යනකොට වැඩිදී එන්න පැය භාගයක් ඉදිරිය තියදී තමයි මේක එලාන යන්නේ එලාන ගිහලා ගිහලා යනකොට පැය කාලම් භාගයෙන් වැඩිදී එනවා ඒ වැඩිදී පැත්තට තමයි කකුල ටික වැඩි આવන්නේ આવන්නේ එතකොට ඔයා ශනික එක බලාගෙන ඒ වැඩිදී බලමින් තමයි යන්නේ නේ තේරෙනවනේ නේ වතුරේ වැඩිදී බාදී මාමලට ඉතින් මේ එහෙම අල්ලලා තමයි මේ කකුල આવන්නේ ඉතින් මේ පොඩ්ඩට තමයි ඉතින් ඒත් කාලා යනවා ඒ කාපු කාපු ගත්තාම මෙතන ඒ තියෙන්නේ. ඔව් ඔම හෙන ශක්තිමත් කකුලුවනේ නේ. ඉතින් මේමනේ මේ දැල කනවා කියන්නේ. මම ගණන් මේ කන්නේ. මේ දැල තින් කන එක මහලු කුදේ නෙමෙයි කවටි කන කකුලුවට මේ දැල නිකන් කජු කැට වගේ. කාලා දානවානේ. ඊට පස්සේ ඔවා මීට ඔවා දැල් අඩු බැඳගෙන ආයි පව්ව දාට ආයි රස්සාව කරනවා. නෑ පව්ව දා දැන් නෑ මම. මේ කරන්න බෑනේ මේ කරන්න පුළුවන් දවස් දෙක තුනක්. ආහා සතියේට. දැන් කරම අනේ මම නම් දවස් අර දියමාරු දවස් තියෙනවා. ඔව් ඔව්. අර දියකට අඩු ඒක ඒ දවස්වල අර දියමාරුවේ වඩදිය බාදිය වෙනස් වෙන දවස් තියෙනවානේ දවස් 15කට සැරයක් එකතර තියෙන එක තමයි ඒ දියකට වෙච්චර සැරට අදින්නේ ඒ දවස්වල තමයි හොඳ මේක එලන්නේ අර දිය මම එතකොට මේ රස්සාව විතරද කරන්නේ නෑ මම හැමදේම කරුවානේ මූදු ගියා කලබු ගියා බිලිත් බානවා ගියා ඔරුවල ගියා බිලි බානවා තෙප්පු කුට්ටිය එක එක කට එක එක විදියට කියන ඒ දෙබල නම හරි හරි මට තෙප්පු කුට්ටිය මේ කොට්ටවලේ කියන්නේ මේක මේ තියෙන මේ කුඹුගා හිටෝන එක මේක. ඒකට මොකක්ද කියන්නේ? ලොකු කොට්ටවලේ කියලා කියන්නේ. කොට්ටවලේනේ. ඔව්. දෙමළ නම. ඔව් දෙමළ නම් තමයි වැඩි හරියට. මේ තමයි මේ කුඹුගා දාන්නේ මහගහ. මහගහ. ඔව්. මේක මෙහෙ මේක බාණ්ඩ කරන් දීසිනේ.
ලුවර බානකොට ගහ මේක කරගෙනකොට ඇකිලිලා. ස්තුතියි. අපි තව විස්තරයක් වගේ ගන්න එන්න වෙලාව. හරි හරි. එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා. ඕකේ. කකුළු ආදන කූඩ දා මේ තියෙනවා. මේවට කකුළු දාලා තියෙන්නේ. වතුර කකුළු දාපුම තමයි මස් කරන්න තියන්නේ. වතුර කකුළු අම්ම දාන්නේ මේ කූඩ වලට අල්ලලා. කකුළු දාලා මස් කරනවා. හා. මස් කරලා මේ ඉස්සනල් තමයි ගොඩක් දුරට දාන්නේ. අර ඉස්සනල් අඩු හිඳ ඔය කෑම වීම කියන්නේ ඔය මාලින්නෝ බලබකු ඒ වගේ දේවල් තමයි ෆොටෝ වලට දාන්නේ. අද අර වාතාවරණ තියෙන අර මේ වතුර වල ජරාව හිඳ කකුළුවන් මැරෙන හිඳ මේ කකුළුවන් අස් කරලා දැන් මේ තියෙන්නේ දැන් මේ තියෙන්නේ මේ කූඩු නිකන්. හා හා. දැන් මේ එතකොට මට පොඩ්ඩක් කියලා දෙන්නකෝ පොඩ්ඩක් මේ මේ වතුර කකුළුවා කියන්නේ මොකද්ද? වතුර කකුළුවා කොහොමද? වතුර කකුළුවා කියන්නේ මස් කකුළුවෙක් කරන්නේ ඒ විස්තරය පොඩ්ඩක් කියන්න ඕන. වතුර කකුළුවා තමයි අපි දාන්නේ. දවස් 20ක් අපි තියන්න ඕන මස් කරන්න වතුර කකුළුවා. ඔව් වතුර කකුළුවෙක් කියන්නේ මොකෙද්ද? මොන වගේ හඳුනාගන්නේ කොහොමද? අපි අල්ලලා පෙන්නමු. ඒක අපි අල්ලලා අපි අපරාදේ අපි ඊයේ මේකේ කකුළුවා හිටියා. අපි මේක අපි අල්ලලා ඒ වතුර කකුළුවායි මස් කකුළුවා අතර දෙන්න අතරේ පරතරේ මම පෙන්නන්න. වතුර කකුළුවා තමයි මේකේ මස් කරන්නේ. මස් කකුළුවා අපි විකුණනවා. මස් කකුළුවා වටිනාකම 4500ක් වෙනවා. වතුර කකුළුවා කස්සේ පොඩි අඩු ගාණක් වෙනවා. ඒ කකුළුවා තමයි මස් කරන්නේ. ඒතර අපි 4000 ගානරවත් අඩුර දුන්නොත් ඒ කකුළුවා දෙන්නේ නැහනේ. ඒක නිසා අපි වතුර කකුළුවා කොටු කරනවා. මේ කොටු කරන මේ කොටු දා මේ තියෙන්නේ. මේක අස්සර කොටු අස්සර දාලා කකුළුවා මෙන් ගැට ගහලා දවස් 20 ගානක්ම කණ්ඩ දොර කණ්ඩ දීලා අපි ලොකු කරගන්නවා. අපි දැන් මෙහෙට යන්නේ තේරුමක් නැහැ. මෙහෙට යන්නේ තේරුමක් නැහැ කියලා තව එක්කෙනෙක් එහෙට ගිහිල්ලා කකුළු අල්ලලා එහෙන් වල් බලලා එන ගමන් තමයි අපිට දැන් අම්මුනේ. එයා තමයි දැන් අන්න රේර ඔරුව පැදන් ගියේ. යාළුවනේ මේ කලපුව මැද ගෙවල් ගෙවල් වගේ තියෙන්නේ මොනාද කියලා අපි පොඩ්ඩක් මේ අහලා බලමු. පෙනුමෙන් නම් මේ තනිකර මාළු ඇති කරන කොටු තමයි. නමුත් ගයක් ගහලා තියෙන්නේ ඇයි කියන එක පොඩ්ඩක් අපි කතා කරලා බලමු මොකද්ද ඒකට හේතුව කියලා. ජනක මොකද්ද මේ? මේක තමයි ඔද්දු කොටු. ඔද්දු කොටු තමයි මේ තියෙන්නේ. ඔද්දු කොටු කියන්නේ සාමාන්‍ය මේ පොඩි මාළු පෙට අපි කලින් ඇල්ලුවේ ගොඩ පෙටව. ඒ ගොඩ පෙටව සයිස් එකට මුද්දු ගෙනල්ලා මේ කූඩුවෙන්ට දානවා. මේ කූඩුවෙන්ට දාලා ලොකු කරනවා. ලොකු කරන පස්සේ ඇන් ලොකු ගන්න හැම වෙනවා. ඒ මුද්දු කොටු තමයි මේ. මේ ගෙවල් ගෙවල් ගහන ගාලා තියෙන්නේ මේ මේ රෑ මුර කරන්නේ. මේ මුර තමයි සාමාන්‍ය රැට ඔරුව වෙන නිසා ඒගොල්ල මුර ගෙවල් වගේ හදලා මේව රැට මුර කරනවා. දවල් වරුවට ඉන්නේ නැහැ. රැට ඉඳලා මේව මුර කරන්න එනවා. අපි මේ යන අතරතුරේ බෝට්ටුවක රැකියාවට යන අපේ අයියා කෙනෙක්ව හම්බුණා. අයියාගේ නම මොකක්ද අයියා? වැන්සස්ලාවුස්. වැන්සස්ලාවුස් අයියා හම්බුණා. අපි පොඩ්ඩක් කතා කරලා බලමු ඒ අයියත් එක්ක. අයියේ කොහොමද රස්සාව මේ ටිකේ? මේ ටිකේ කුඹලදැලට තමයි යන්නේ. ඔය රුපියල් 10000 10500 වගේ තමයි රස්සාව. රස්සාව තියෙන්නේ මේ ටිකේනේ. අඩුද? අඩු අඩු. මේ ටිකේ අඩුයි. අඩු. ඉතින් මේ ඔයා කුඹලදැල රස්සාව විතරද කරන්නේ? මම මේ 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 තෝර රස්සාවට යන අර යොද්දාගෙන දුවන්නේ. ඔව්. ඒවට මේ 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 ටිකේ වැඩක්ුන්නේ නැහැ. වැඩක්ුන්නේ නැහැ නේ. ඒ හින්දා දැන් කුඹලදැලට යනවා. දැනවා. දැන් ඔයා මේ කලපුවට ඇවිල්ලා මේ හරිය තමයි ඔයාගේ බෝට්ටුවේ දැල්ලාම් පන්න හොදලා කරලා බෝට්ටුව සුද්ධ කරලා එහෙම වැඩේ කරගන්නේ මේ හරිය. මෙතන ඇවිල්ලා සුද්ධ කරනවා මේ කාවට. ආ ඔයා මොනවද දැන් මේ කරන්නේ? මේ කාවට මේ මේකේ බැඳනවානේ මේ පාසි බැඳලා කාවට කියලා මේ කාවට බැඳෙන පොඩි පොඩි જાතියක්. ඔව්. බැඳනවා මේ මුත්තම් පුත්තම් වගේ. ආ. ඒතකොට ඒවා මේ බැඳනවා බෝට්ටුව ගමන අඩුයිනේ. ආ. වතුරට බදනවා වැඩිනේ නේ. බදනවා වැඩිනේ. ඒකෙන් දෙක සුද්ධ කරනවා. ඔව්. ඕක තමයි උපකරණේ නේ. මේකෙන් මේ 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 කියලා සූරනවාද? සූරනවා. මේකේ මේ ටීම් එකේ සූරනවා බෝට්ටුව. ආ ආ. තුවාල වෙන්නේ නැති විදිහට සූරනවා. ඔයා තනියම යන්නේ අයියා රස්සාවට? දෙන්නෙක් එක්ක යන්නේ. ආ ආ. එයා ආවේ නැහැ ඉතින්. එයා ආවේ නැත්තම් ඉතින් මම කරගන්න ඕන වැඩ ටික. ආ ආ. ඔය තියෙන දැල් කූට්ට මේ අයියාගේ දැල් කූට්ටම කුඹල දැල් කූට්ටම තමයි මේ තියෙන්නේ. අයියා කුඹල දැල් රස්සාවට ගිහිල්ලා ඇවිල්ලා මේ දැල් ඔක්කොම ආයි හෙට දිනේ රස්සාවට යන්න එයා සූදානම් කරගන්න විදිය තමයි මේ කලපුවට ඇවිල්ලා එයාගේ බෝට්ටුවේ කවාටි කඩලා කරලා එයා ලෑස්ති වෙන විදිය. නැත්තම් දිග. ඔයා මේක එලාගෙන එලාගෙන ගිහිල්ලා ආයි එතනම ඉඳලා රැකියාව කරගෙන එනවද නැත්තම් ආයි ගෙදර ඇවිල්ලා යනවද? නෑ නෑ එලාගෙන එලාගෙන ගිහිල්ලා මේ ඔතනම ඉඳලා මේ ඊට පස්සේ මේ රැත්‍රියේ 8-9ට වගේ දැල් අල්ලගෙන මාළුතුමෝ දෙයි. පැය කීයක් විතර ඉන්නවද? මුදේ. ගෙදර එනකොට කොහොමද 11:00 10 10:00 12 ඒ වගේ වෙනවනේ. කොහොමම ලෙල්ලමට මාළු ටික බාගෙන වෙනවා. ඒකම ගෙදර එනවා. ආ ගෙදර එනවා. ස්ටිකුත් තරයි යනවා. හා හා. ඊළඟ ඒකට පෙට්ටියට අයිස් දාලා මාළු ටික දාගෙන ආයේ උදේට ලෙල්ලමට යනවා. හා හා. උදේට තමයි මාළු ටික විකුණන්නේ. ඊළඟ මාළු ටික උදේ විකුණනවා. හා හා. එහෙම කරන්නේ. ඒක තමයි රස්සාවනේ. ඒ කාලෙන් කාලට මාළු හවු වෙන විදිය අනුව ඔයා රස්සාව වෙනස් කරගන්නවානේ. ඒක වෙනස් කරගන්නවා එහෙම තමයි. හරි හරි. මේක තමයි මස්සත්ත කියන්නේ. මේකේ මාළු කකුලුව තමයි මේකේ සිදෙන්නේ. මේක වටේ වට කරන දැල. ඒ දැල වට කරලා මස්සතු එකින් එක දානවා පිටපැත්තට. දාලා අර වට කරලා තියෙන දැල
වට කරලා තියෙන දැල ඊට පස්සේ ගන්නවා අරගෙන මේ මස්සතු ඔක්කොම අයින් කරලා ඊට පස්සේ ගත්තම තනිකර ඉන්නේ මාළු විතරයි මඩිය. ඒ මේ මස්සතු හිටවනකේ හේතුව තමයි අර මේ මාළු කකුලුව රන්දෝ ගන්න එක නේ. ඔය කකුලුව රැඳෙන එක. අර ටයර් රවුන් ටයර් දෙන්නේ ඒ ටයර් කැලි දාලා. අස්සන මේකේ දැන් මුකුත් නැහැ මේ ඔක්කොම ගිහිල්ලා අහකට තියෙන්නේ. ඔව්. මස්සතු ගැලවිලා නේ. ඔව් මස්සතු ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. මේ මස්සතු විදියට පාවිච්චි කරන්නේ මොනවාද? යාලුවනේ කලපුවට ගිහිල්ලා හැමේට පණ පිටින් ඉස්සවල්ලන් එන බෝට්ටුවක් තමයි මේ යන්නේ. අපිට දැන් මේ ඉස්සරහා ඔයගොල්ලන්ට පේනවා ඇති පට්ටු දැල් රැකියාවට ගිහිල්ලා ඇවිල්ලා මේ ඔරුව සහ එයාලගේ දැල හෝදලා නැවත ඊළඟ වතාවේ එයාලගේ පෙල්ලේ තියෙන දාට රැකියාවට යන්න දැල සුද්ධ පවිත්‍ර කරන අවස්ථාවක් තමයි ඔයගොල්ලන්ට පේන්නේ. අපි පොඩ්ඩක් ළඟට ගිහිල්ලා කතා කරලා බලමු ඒ අයියලත් එක්ක. නෝ අපි දැන් මේ කට්ටු දැල් දීවරයන් එයාලගේ දැල හෝදලා ඔරුව හෝදලා ඒගොල්ලන්ගේ වැඩ අවසන් කරන තැනකට තමයි මේ අපි ඇවිල්ලා ඉන්නේ. අපි පොඩ්ඩක් කතා කරලා බලමු. කොහමද අයියේ? ඒ අස්සාවට ගිහිල්ලා ඇවිල්ලා දැන් අපි මේ දැල හොදනවා. දැලේ උරමණ්ඩි පාසි වැඩිලා තියෙනවා. මේ හොදනවා. ඊයේ කොහමද රස්සාවේ එහෙම කොහමද අයියා? ඉස්සෙල් කැමැත්තෙන් මෙන්න ඉපේ අපි දැල් වලට අඬ ගහන්නත් බෑනේ. ඔව් අපිට ඉස්සෙ ඉන්න තැනට යන්නේ නැහැනේ අපි. ඔව් නේ. ඒක මේ ඒක ඉතින් වෙලාව තමයි. වෙලාව තමයි අපි ඉතින් එක තැනින් ඉන්නේ දැල් බඳගෙන. ඔව් නේ. ඒ දැල් බඳින තැනේ හැටියටත් වෙනස් වෙනවද අයියා? හවු වෙන ඉස්ස ප්‍රමාණය? එහෙම කියලා නැහැ. එම කියලා නැහැ ඉතින් මේ එක ඇලවල් තුනක් තියෙනවානේ මේක මොකක්ද අපි ඒ මොනවාද අයියේ ඇලවල් ඒවල නම් ඒ කෝංග ඇල මේ කීලි කට්ටු ඇල ඕර පාටු ඇල කියලා ඇලවල් තුනක් තියෙනවා ඒ ඇලවල් තුන බෙදලා දෙනවද කට්ටියට බෙදන්නේ ඔව් බෙදලා දෙනවා නම්බර දානවා උදේට සමිතිය රැස්සලා නම්බර දාලා මේ නම්බර වැඩන පිළිවෙලට අපිට කැමති දැල් පාඩුවට යන්න පුළුවන් බෙදා ගන්න ඒ විදිහට තමයි සමිතියක් හරහා තමයි මේ වැඩේ වෙන්නේ නේ ඔව් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හවස කීයේ විතරද යන්නේ රස්සාවට? හවස පහමාටේ විතර යනවා. පහමාට ගිහිල්ලා දැල ගෙට ගහලා කරලා ගද්දි කොහොමද? කණු හිටවලා ගන්නෙ නේ. ඔව්. හිටවලා ගද්දි 6:40 7 විතර වෙනවා. හා. ඉතින් අර වැඩපාර අදින වෙලාවට අපි රැකියා කරන්නේ. ඔව්. මේ වඩදී ඇරෙද්දී අපි ආය ලියා ගන්නවා. බාදියට තමයි අපි රැකියා කරන්නේ. රැකියාව කරන්නේ. හා. බාදිය තමයි ඉස්සව එන්නේ. ඒ කියන්නේ කලපුවේ ඉඳලා මූද පැත්තට වතුර අදින වෙලාවට තමයි ඔයගොල්ලන්ට ඉස්සෝ වැටෙන්නේ. ඒ ටයිම් එක තමයි ඔයගොල්ලෝ අල්ලන්නේ. අයියේ මේ ඔරුව සාමාන්‍යයෙන් කොහමද ඉස්සර මේවා ලී වලින්ම නේද ආයේ මේ ලී ඔරුවක්ද නැත්නම් මේක ෆයිබර් ඔරුවක්ද? ෆයිබර් ඔරුවක්. ඉස්සර ලී තමයි ඇදුවේ මේ ෆයිබර් ආපන් පස්සේ ඉතින් ෆයිබර් වලට ගත්තා දැන් ගස් කපන්න දෙන්නේ නැහැ. තහනම් නෙනේ කොටයක් ඔය වගේ කොටුවක් හොයන්න බෑනේ. බෑනේ මෙච්චර ලුක් ගාක් හොයන්නත් බෑ. ඔව් නේ. දැන් සාමාන්‍ය අය ඔයාලගේ රස්සාවේදී මේ කණුනේ හිටවලා දැල ත්‍රිකෝණේ වගේ බඳින්නේ. දැන් කණු කීයක් පාවිච්චි කරනවද? 11. කණු 11. කණු 11ට තමයි දැල අටවන්නේ. හරි. ඒක ඒ අර සිස්ටම් එකක් තියෙනවනේ. සෑහෙන මාසයක් වෙන්න ඕන නේ. අර යටි මන්දයි උඩ මන්දයි කණුවේ යටට මන්ද දාලා වෙලා බස්සන්න ඕනේ ඉස්සර යටි යන්න බැරි විදියට මේ පොළවේ ගාන්න හිටින්න ඕන. හිටින්න ඕන ඒක හරියට ඒක ඔයාලා තමයි ඒ සිස්ටම් එක දන්නේ නේ. හරි හරි අයියා එහෙනම් ගොඩක් ස්තුතියි. යාලුවනේ මේ තියෙන්නේ අපි දැන් මේ කතා කරපු අයියාගේ ඔරුව. ඒ අයියලා සැඩ පහර වැඩි හින්දා දැන් ඉස්සරහ රිටවල් වලින් හවලෙන් පැද්ද දැන් ඒගොල්ලෝ එන්ජිමත් පාවිච්චි කරන්න අරන් තිනවා. මොකද ඒගොල්ලන්ගේ දැන් කාර්යබහුලතාවයත් එක්ක ඒගොල්ලෝ ඉක්මනට රැකියාව කරන් එන්න ඕන නිසා තමයි ඒගොල්ලෝ මේ කරන්නේ. මේ තියෙන්නේ යාගේ ඔරුව. මේ නැංගුරම් අර ජම්පරේ දැල් මේ දැලණන් හොදනවා. මෙතනත් නැංගුරමක් ඔයගොල්ලන්ට පේන ඇති බිම දාලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි යාගේ රැකියාව කරන්නේ. දැන් මේගොල්ලෝ මේ දැල්ලාම් පන්න සේරම හොදගෙන ඒගොල්ලෝ රස්සා ඉවර කරලා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ආයි ඒගොල්ලන්ගේ පෙල්ලේ දවසට තමයි ඒගොල්ලෝ නැවත රස්සාවට මේක කරන්න පටන් ගන්නේ. දැන් දැන් ගුල දැන් අපි බලන්න යන්නේ. දැන් ගුලේ දැන් කකුලෙක් ඉන්නවා. දැන් ඔන්න යාළුවනේ අර ඉරට්ට දාලා ගුලට ගුලේ කකුලෙක් ඉන්නවද කියලා චෙක් කරනවා. කකුලෙක් ඉන්නවද? ඔව් කකුලෙක් ඉන්නවා. හරි එහෙනම් අපි අල්ලමු. යාළුවනේ දැන් මෙයා චෙක් කරනවා කකුලව ඉන්නවද කියලා. එයා චෙක් කරලා බලනවා. ෂුවර් නේ ඉන්නා වගේ නේ. ඉන්න. පොඩ්ඩක් අස්සලා කරලා එයාගේ ටෙක්නික් එකක් තියෙනවනේ එයාගේ.
චෙක් කරලා බලලා එයා අකුල වල දාලා තියෙන්නේ අකුලව දැන් ගන්න තමයි අපි මේ දඟලන්නේ දැන් මේ සැහැන්න ගේමක් දෙන්න ඕන මේ කකුලව ගන්න අකුල ටික හිර වෙලා වගේ ඉන්නේ දැන් බානු අත දාලා බලලා විස්තරයක් අරගෙන අපි බාන්න සැහැන්න ගේමක් දෙන්න දැන් ඉරටට පැටලිලා දින්න අකුල තොණ්ඩු වල වැටලා ඉන්නේ නේ හරි එහෙනම් ගම්කෝ බාන්න සැහැන්න ඔට්ටු එන්න ඕන අකුලව දැන් හරවලා ඔක්කොම කරලා ඉවරයි අකුලව දැන් ටික ටික එනවා වලේ ඉඳලා උඩට ගන්නත් දෙපේ නේ ටික ටික ඇදලා වලේ ඉඳලා ටික ටික එනවා එන්නේ කකුලුව වල පේනවනේ අතනනේ ආ හරි ටිකක් උඩට ආවනේ ආ එන්නේ කකුල නැ යාළුවනේ කකුලුවව මගක් දුරට අරන් තියෙන්නේ දැන් ඉරට්ටයි තොණ්ඩුවයි කඩා ගන්න නැතුව ගන්න ඕන කකුලුවව එළියට ටිකක් වෙලා යනවාද ගන්න එළියට අරගෙන තියෙන්නේ ආ දැන් ගන්න බාන්න උඩට ඇයි නැ යාළුවනේ බලා ගන්න කකුලුව ඕන්න කකුලුව එනවා උඩට කුලෙන් ඔන්න බලන්න ඉරට්ටයි තංගුසයි භාවිතා කරලා කකුලුව අල්ලන විදිය මේ මොන කකුලියද මේක ඇවිල්ලා මේ පිරිමි සති මේ ඊට මේ පිරිමි කකුලිය පිරිමි කකුලියනේ එන්නේ ඔන්න අපි කකුලාව එළියට ගත්තා මේ බාන්න මේ මඩ කාලා බලන්න මඩ කාගෙන හිටපු කකුලාව අපි එළියට ගත්තා මේ අලුත් මේ පාරම්පරික ක්‍රමවේදයකට තමයි මේ මෙයා සුලෝචන අල්ලන්නේ දැන් මේක තමයි දැන් තුණ්ඩුව මේ වැටලා තියෙන විදිය මේක මේ තමයි මේක මේ පිරිමි කකුලියෙක් කියලා කොහමදනේ හොයාගන්නේ මේක ආ ඒ මාක් එකෙන්ද හොයාගන්නේ මේ තමයි කකුලුව මේ පිරිමි පිරිමි කකුලුවගේ මේ විදියට තමයි පේන්නේ නේ ආ ඒ දේ ඕන් යාළුවනේ අපි අල්ලගත්තු කකුලුවව දැන් මේ ගැට ගහන්නයි යන්නේ කකුලුවව ගැට ගහ ගන්න ක්‍රමයක් තියෙනවා අපි සුලෝචනගෙන් දැනගමු කොහොමද මේ කකුලුව ගැට ගහන්නේ කියලා ඔය යාළුවනේ කකුලව ගෙට ගහන්නයි යන්නේ. ගෙට ගහන්න යන්නේ. ඔය නූල් කෑලි මේ තංගුස් කෑලි වල අරගෙන තමයි යන්නේ නේ මඳු කෑලි. මේක තමයි සිස්ටම් එක කකුලව ගෙට ගහන. ආයාගේ අඬු දෙක සම්පූර්ණයෙන් එයාගේ අඬු දෙක අකුලනවා නේ. මේක තමයි ගෙට ගහන. ගැට ගහම කකුලුවට දඟලන්න කරන්න බෑ නේ කොහොමද බෑ කකුලුවට ඇවිදලා කරලා යන්න පුළුවන් මේ අඩු දෙකෙන් පුත් කරන්න බෑ මේ තමයි මේ ගැට ගහන්නේ චුට්ටක් මේ කුඩින් තියන්න පොඩ්ඩ ඔන්න බලන්න කකුලුව ගැට ගහම මේ විදියට තමයි පේන්නේ මෙන්න මේ ගැට ගෙහිල්ල තමයි ගැට ගන්න මේ අඬු අඬු ඔක්කොම මේ තද වෙන්න එයාගේ ඇඟට සෙට් වෙන්න තියලා තමයි ගැට ගහන්නේ කකුලුව යාලුවනේ සුලෝචනයි මමයි ජනකයි තමයි මේ වැඩේට ආවේ. ඔන්න දැන් ජනකටත් කකුලුව ඉන්න තැනක් සෙට් වෙලා තියෙනවා මේ ගුලක්. එයා දැන් බැහැලා වැඩේ කරන්න යන්නේ. මම මේ තොණ්ඩුව මේ දාලා අස්සර දාලා ගුලක් තියෙනවා වලක් තියෙනවා. ඒ වල අස්සර මම යන්න යන්නේ. මගේ යාළුවත් සුලෝචනත් අස්සරට දැන් ගියා කකුලුවේ කැල්ලුවා. දැන් මමත් එකෙක් අල්ල ගන්න යන්නේ. දැන් මෙච්චර ලොට්ටු ඔට්ටු වෙලා ප්‍රදනට කොහොම හරි උල් දෙයක් හම්බුණා. දැන් මම අස්සර ගිහිල්ලා මේ මා සෑන්න ගැඹුරුයි. මේ ටික ගැඹුරයි නේද මේ හරියට. අස්සර යන්න වෙනවනේ. සෑන්න කට්ටක් හණ්ඩ එනවා. අස්සෙන් කඩුළු අස්සෙන් ගිහිල්ලා කඩුළු අස්සෙන් ගිහිල්ලා මාන්න එන්නකො බලමු අපි අස්සර. කකුලුව ඉන්නවද කියලා බලන්න බාන්න ඉස්සරේ. කකුළු වල අස්ස බලලා මං කියන්නම් එන්න කියලා. මේවල අනිවාර්යෙන් ෂුවර්. මේ විදියට තොණ්ඩුව හදලා වල අස්සර දාලා මං බලලා කියන්නේ. කකුලුවෙක් ඉන්නව නම් කියන්න. හරි අපි කියන්න. මෙතන නම් ටිකක් ගැඹුර තැනක් නේද ජනක? කකුලුවෙක් ඉන්නවා. ඉන්නවද කකුලුවෙක්? කකුලුවෙක් ඉන්නවා. අල්ලන් ට්‍රයි එකක් දෙමුද එනවා? අපි අල්ලන් ට්‍රයි එකක් දෙමු. මම සාමාන්‍ය ලොකු කකුලුවෙක් ඉන්නේ මේකේ. ආ එහෙමද? ඔව්. සාමාන්‍ය කකුලුවෙක්. කකුලුව ගොඩක් අස්සට වෙලා ඉන්නේ වල ඇතුලේ ගොඩක් ඉන්නේ. මම කොහොමද බලියපත් දරු? සෑහෙන ගේමක් දෙන්න එනවා. කකුලුව ටිකක් වල පොඩි ඉවුරාට කකුලුව පුදුම විදියට ඇතුළේ ඉන්නේ ඒක. කකුලුව දාලා කවාටි ගොඩක් ඇතුලේ තියෙන කොට. කකුලුවට තොණ්ඩුව වැටිලා තියෙන්නේ දැන්.
එහෙමද අපි කකුලුව ගන්න තරයි දැන් තියෙන්නේ පොඩි පාරක් අපි යටට ගිහලා බලමු මොකද අත් එක කකුලුව කියලා ගන්න පුරවම ඉදී ඈ අපි දැන් කකුලුව ගමු හරිද අවුන කකුලුව වැටලා තියෙන හරි හරි ඕකේ ඕකේ එහෙනම් ගමු දැන් කොහොම හරි කරලා කකුලුව ගන්නයි යන්නේ අවුන නේද ඉන්නවනේ කකුලුව ඉන්නවා තොණ්ඩුව වැටලා තියෙන්නේ මම තා යට පාරක් ගිහලා පොඩ්ඩක් දාලා මම අස්සර අරන් ගිහලා කකුලුව ඉන්නවා පොඩ පොඩ ගන්නම්ම කවටි ගොඩක් තියෙනවා අර ඉඩේට ඒකයි අපි කකුලුව ගත්තා අන්න යාළුවනේ මේ බලන්න මේ රවටි කෑල්ලකොත් එක තමයි හවාටිත් එක්කම තමයි හක් එයා කකා ඉන්න කෑම නේද ඔයා කකා තමයි ඉඳී තින්නේ මේ බලන්න යාළුවනේ කකුලුව මේ ගෑනු සතෙක් වගේ නේ එයා ගෑනු සතෙක් යාළුවනේ අපි දෙවෙනි කකුලුවවත් ඇල්ලුවා මුලින්ම ඇල්ලපු කඩොල් කකුලුව මේ පිරිමි සතෙක් මෙන්න මේ දෙවෙනි සැරේට අපිට හවුනේ ගෑනු සතෙක් මේ ගෑනු සතෙක් කියලා හඳුනාගන්නේ කොහොමද ජනක මේකෙන් තමයි හොයාගන්නේ මෙයා ගෑනු සතෙක් ගෑනු සතෙක් නේද අර පිරිමි සතාට වඩා වෙනස් නේද බඩපත අපිට පොඩ්ඩක් අර අල්ලපු කකුලව චුට්ටක් තියලා මේ දෙන්නව සංසන්දනය කරලා බලමුද ගෑනු සතයි පිරිමි සතයි පොඩ්ඩක් හඳුනාගන්න විදිහ හරි අනේ යාළුවනේ බලන්න හොඳ ලොකු කකුලියෙක් අල්ලගත් දෙවෙනි සැරේට මේ ඉන්නේ අපි ඉස්සරලා අල්ලපු පිරිමි සතා මේ පිරිමි සතා අර ඔයාලට පෙන්වන්න නින්දා අපි අර මේ ලනුව ලිහුවා ලිහලා මේ ආයි ලස්සනට පෙන්වන්න ඕන නින්දා මේ ගත්තේ මේ පිරිමි සතාගේ බඩ තියෙන විදිය තමයි මේ පිරිමි සතාව හොයාගන්නේ මේ විදියට ඔන්න ගෑනු සතාව මම පෙන්වන්නම් ගෑනු සතාගේ බඩ තියෙන්නේ මෙන්න මේ විදියට තමයි එයාගේ බඩපත තියෙන්නේ එතකොට මේ හඳුනගන්න ක්‍රමය මේක තමයි අපි ජනකගෙන් වැඩි විස්තර අහලා බලමු මේ කකුලුවාගේ මේ කකුලුවාගේ වෙනස මේ ගෑනු සතෙක් මේ ගෑනු සතෙක් මේක අර එක මස් කකුලුවෙක් මේක වතුර කකුලුවයි අපිට වතුර කකුලුවයි මස් කකුලුවයි අතර වෙනස පොඩ්ඩක් වෙනස මේ හෙබෙනවා චුට්ටක් හෙබෙනවා අට්ට මුදුයිද ඔව් පොඩ්ඩක් හෙබෙනවා මේ පැත්තේ වලින් හෙබෙනවා හෙබෙනවා මේක වතුර කකුලුවෙක් අර ඒක එතකොට තදම තදයි මෙයාගේ මේ කට්ටත් මේ තද නිසා මෙයා මස් කකුලුව මෙයාගේ කට්ට බුරුල් නිසා මෙයා වතුර කකුලුව ආව මට තේරෙනවා මේ අල්ලද්දි පොඩ්ඩ එබෙන ගතියක් තියෙනවා ඒක හැබැයි මේ වතුර කකුලුව අපි දැන් අර යට ගිල කොහම නික ගත්තු නිසා හරි ගියා නැත්තම් මේ කකුලුව ටක් ගාලා අnderින්න බලනවා අnderිනවා කියන්නේ අnder කඩාගෙන යනවාද ඒ කියන්නේ දැන් මේම තියෙන අnder නිකම්ම මේ මේකට එක සෙට් වෙනවා ඉරටට සෙට් වෙනවා ඒතර මේ කකුලුව යනවා අnder ගැලවිලා එනවා වගේ අතන ඒක පරිස්සම් ඉතල තමයි වරින්නේ අපි කැමැත්තෙන් එහෙම ඇදලා කරගන්න නේ ඌම තමයි ඇදලා දාන්නේ එතකොට අපිට අnder ඉතර ඉතුරු වෙන්නේ ඊට පස්සේ අපට කකුලුව හම්බෙන්නේ නැහැ ගේමක් දෙන්න ඕන නේද කකුලුව අල්ලන්න වතුර බැලලාද මේ බාණ්ඩය අල්ලන්නේ මුත සයිස් කකුලියක් තමයි හම්බුනේ මෙයා කීයක් විතර වටිනවද නේ මේකට කොහොමද වටිනාකම දැන් මස් වුණා නම් 3000ක් විතර වටිනවා මස් වුණා නම් ඔව් මේකට 2600ක් වගේ නේ 2600ක් වගේ මූට සෙට් වෙනවා මස් කකුල ඔව් හැබැයි මොකද පොඩි ප්‍රශ්නයක්ත් තියෙනවා මේ අණ්ඩේ අවුලකුත් තියෙනවා මේ අණ්ඩේ මේ අණ්ඩ හොඳයි මේ අණ්ඩ හොඳයි මේ අණ්ඩ පොඩ්ඩක් පුස් කතියක් නිසා මෙයා කකුල වගේ අඩුපාඩු අඩුනවා මාඩු මේ කකුල වගේ කිසිම දෙයක් නැහැ මේ කකුල වගේ අණ්ඩ මේ අණ්ඩත් හොඳයි මේ අණ්ඩත් හොඳයි ඔක්කොම හොඳයි හැබැයි මේ කකුල වගේ තේරුම තමයි මේ කකුල වතුර වතුර කකුල මෙයා මස් කරන ක්‍රමයක් තියෙනවා මේ මස් කරන ක්‍රමයක් තියෙනවා අපි අර කොටු වල දාලා කණ්ඩ බොන්න දාලා මෙයා මස් කරා මස් කර ගන්න පුළුවන් අර කකුලුවේ තත්ත්වයට ගන්න පුළුවන් මෙයාව සතියක් දෙකක් යද්දී ගන්න පුළුවන් බැරි කමක් නැහැ අපිට පොඩ්ඩක් ලං කරලා පෙන්නන්නකෝ අල්ලපු කකුලුව දෙන්න ඔන්න යාළුවනේ අපි අල්ලපු කකුලුව දෙන්න විනාඩි 45ක් පැයක් විතර මහන්සි වෙලා අපි අල්ලගත්තු කකුලුව දෙන්න හැබැයි නිකන් අල්ලුවත් නෙමේ මේක අමුතුම ක්‍රමයක් ඉරට්ටයි තංගුසයි භාවිතා කරලා අල්ලපු ක්‍රමේ අපිට පොඩ්ඩක් ඉරට්ට පොඩ්ඩක් පෙන්නන්නකෝ තංගුසත් මේ ඉරට්ට ගලවනවා දැන් මේකෙන් අපි මේ මේ තියෙන ඉඩට මේකෙන් තමයි අල්ලන්නේ මේ සාමාන්‍ය දැන් මේ අපි දැන් සෑන්දලා මාංශිලා මාංශිලා අල්ලපු කෙමයක් මේක නැත්තම් අපිට තව ඉරට්ටක් කරන් තව පොඩ්ඩක් කකුළු කෑල්ලක් ගැට ගහලා කියන්නේ ගොඩබිමේ ඉන්න කකුළු කෑල්ලක් ගැට ගහලා ඒ කකුළු වගේ කකුළුව ලං කරගන්න ඒ කියන්නේ වල ඇතුළේ ඉන්න කකුළුවට වඩා අපි ළඟට ගලලා අපි මෙසරේ තොණ්ඩුව දාලා ඒතකොට මාංශින්න දෙයක් නැහැ හැබැයි මේක මොන් සෑන්දලා මාංශින්න අමාරුයි මොකද කකුළුවට ඇමේ දාලා පොඩ්ඩ කකුළුව වල ළඟට ගන්නවා නේ ඒතර කකුළුව ළඟට අග්ගල එනවා කකුළුව ටග්ගල ළඟට ආපුවම පස්සේ අපිට මෙසරේ ලේසි කකුළුව අල්ල ගන්න අයිත මේ දවස් ටිකේ මේ කියන්නේ වතුර පොඩ වැඩි මට්ටම නිසා කකුල ටික අල්ල ගන්න අමාරුයි. අපි කොහමාරින් දින්න වැඩේ දිනුනේ නේද? අද ආපු අපේ වැඩේ සාර්ථකයි. යාළුවනේ අපි ගත්ත උත්සාහය මහන්සියේ ප්‍රතිඵලය අපිට ලැබුණා. සුලෝචනායි ජනකයි එක්ක අපි ආයි වීඩියෝ එකකින් හම්බ වෙනවා ළඟදිම කකුලුවන්ට පන්දම් පාලා කොහොමද කකුලුවම අල්ලන්නේ කියලා. ගොඩක් ස්තුතියි ජනක. Thank you. සුලෝචන ගොඩක් ස්තුතියි එනං. අපි එනං නැවත කකුලුවව ගෙට ගහගෙන අපි යන් ගොඩබිම වෙදට. ඕන් යාළුවනේ අපි අල්ලපු කකුලුව දෙන්න ඔරුවේ දාගත්තා. වෙනවා ඇති ඔරුවේ හෙට මෙහෙට දුවනවා දෙන්නත් එක්ක. ඔන්න අපි දැන් පිටත් වෙන්න යන්නේ. වීඩියෝ එකක් කරමු අය. අය රෑ පන්නම් පාන වීඩියෝ එකක් ගහමු.
කකුළු වලන විදියට කකුළු වලන විදියට චාර්ජ් කරපු ටෝච් එකක් ඔළුවේ බැඳගෙන අතංගයක් කරා මේ වගේ ඔරුවක තමයි අපිට යන්න තියෙන්නේ අපි අනිවාර්යෙන් ඉරටු ඕන මේ වගේ ඉරටු අනිවාර්යෙන් ඕන ටෝච් එක හොඳට ඕන අපි ඉස්සර ටෝච් එක නෙමෙයිනේ පන්න කියන්නේ අර ජම්පරයක් තියෙන්නේ ජම්පර ඉස්සරනේ මේ බූමුතල් දාලා ජම්පරයක් මෙහෙම කරේ දැන් ඒක අයින් වුණානේ දැන් ඒක අයින් කරලා දැන් තියෙන්නේ මේකේ මේ තමයි ටෝච් ටෝච් කේ තමයි කරේ රයිට් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු අනිවාර්යෙන් එහෙනම් අපි ගොඩ බිමට යන් එහෙනම් ඔන්නේ ආලුවනේ අපි කකුලුවම් අල්ලගෙන කඩොල් කැලෑවෙන් අමාරුවෙන් ගේම් එකක් දීලා අල්ලගත්ත කකුලුව දෙන්නවත් අරගෙන අපි ගොඩබිමට යනවා. අපි ආයෙත් යලිත් දවසක හොඳ සුපිරි වීඩියෝ එකකින් රෑට පන්දම් පාල කකුලුව අල්ලන වීඩියෝ එකකින් සුලෝචනයි ජනකයි එක්ක නැවත හමු වෙනවා. එහෙනම් ගොඩක් ස්තුතියි. නැවත ඉතාමත් ඉක්මනින් වීඩියෝ එකකින් හමු වෙනවා.